අයිබෝන් චුටියලුනේ ඔන්න අද මම කියලා දෙන්න ලෑස්ති කතන්දරයක් හදලා කියන විදිහ කතන්දර ගොඩනගන්න ඕගොල්ලෝ දන්නවද අපේ කිරියම්මලා අපේ අම්මලා කියනව ඇහිලා තියෙනවද මෙන්න මෙහිම කතාව ඉතේ වගේ ගෙට කබල් ඇව රිංගුවා වගේ අහලා තියෙනවද එහෙම ඔන්න මම ලස්සන චිත්‍රයක් ඇඳලා කියලා දෙන්න ලෑස්ති මේ කතාව මොකද්ද කියලා කතන්දරයක් මම හදලා කියලා දෙන්න ලෑස්ති ගොඩනගලා ඕගොල්ලෝ පුරුදු වෙන්න ඒ වගේ පුංචි පුංචි කතන්දර ගොඩනගන්න පුංචි මොලේට ගොඩාක් වටිනවා එතකොට කතන්දර අහන්න ඕනේ කතන්දර ගොඩනගන්න ඕනේ කතන්දර කියන්න ඕනේ එතකොට තමයි අපිට ලස්සනට කතා කරන්න ලස්සන වචන ගොඩාක් ඉගෙන ගන්න පුළුවන් මේ නේද ඔන්න බලන්නකෝ මම ලස්සන චිත්‍රයක් අඳින ගමන් තමයි කියලා දෙන්නේ ලෑස්ති වෙන්නේ හොඳද මේ ඉතේවික් ඔන්න ඉතේ අම්මයි ඉතේ මේ පැටවු ටිකයි ඔන්න හිටියලු කැලෑවේ ඒගොල්ලෝ කොහෙද ඉතේව කොහෙද ඉන්නේ ගුහාවල් ඒගොල්ලෝ ගුහාවල් ඇතුලේ ඒගොල්ලෝගේ ඒ හැමදාම ඉන්න තැන පුරුදු තැන ඒගොල්ලෝගේ වාසස්ථානය කරගෙන ඒගොල්ලෝ ජීවත් වෙනවා. ඔන්න දැන් මේ ඉතේ අම්මේ ඉතේ පැටව ටිකක් එක්ක ඔන්න එයාගේ ගුහාව ඇතුලේ මෙන්න මෙහෙම ඉන්නවලු. ඔන්න ගුහාව. ඊට පස්සේ මේ ගුහාව ඇතුලේ ඔන්න ඉතේ අම්මා ඉන්නවා. බලන්නකෝ ඉතේ අම්මා ඉන්නවා ඔන්න ඉතේව. ඔගොල්ලෝ දැකලා තියෙනවද ඉතේව? ඔන්න ඉතේ අම්මා ඉන්නවා. ඔන්න යාගේ කුරු 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 ඔන්න ඉතේ අම්මා මේ ගුහාව ඇතුලේ යාගේ පැටව ටිකත් එක්ක ඔන්න චූටි ඉතේ පැටව ටිකත් එක්ක ඉන්නකොට ඔන්න චූටි චූටි ඉතේ පැටව පේනවද ඔන්න ඉතේ පැටව ටික එක්ක යා ඉන්නව පුතේ ඉන්නකොට ඔන්න එක්කෙනයි දෙන්නයි ඔන්න තව එක්කෙනෙක් මෙතන ඉන්නවා ඔන්න තව එක්කෙනෙක් හරිද ඔහොම ඔන්න ඉතේ පැටව ටිකත් එක මේ ඉතේ අම්මා මේ ගුහාව ඇතුලේ ඉන්නකොට ඔන්න මේ කැලෑවෙනි දැන් මේ ගුහාව තියෙන ඉතේව ඉන්නේ කොහෙද කැලෑවේ ඉන්නකොට ඔන්න එනවලු කබල්ලා යාළුවේ මේ ගොල්ලු රැවිනකොට ගුහාව ඇතුලට ගිහින් දැන් කෑම කාලා ගුහාව ඇතුලට වෙලා ඉන්නවලු එහෙම ඉන්නකොට ඔන්න මේ කබල්ලා යාළුවෙකුත් එනවලු රැවිලා කන කෑම හොයාගන්න ගිහින් ඔන්න මේ අම්මා ඉතේ පැටවුණු ඉන්න මේ ගුහාව ළඟින් ඉනකොට ඔන්න කබල්ලා යාළුවා ඔන්න ඉන්නවා කබල්ලා යාළුවා ඔයාලා දැකලා තියෙනවද කබල්ලා යාළුවා දැකලා තියෙනවද ඔහොමයි ඉන්නේ එයා ඔන්න ටීචර් ඔහොමයි ඉන්නේ එයාගේ පුතේ තියෙන එක පුතෝ පුරාම මෙහෙම මෙහෙම ඔන්න ඔහොම කොරපොතු වගේ ඔන්න ඔහොම කොරපොතු වගේ ඇඟ පුරාම තියෙනවා මේ කබල්ලා යාගේ ඉතින් මෙයා ඔන්න දැන් කොහේ හරි ගිහින් කෑම කාලා රැවිනකන් ගෙදර යන්නේ නැතුව ඉඳලා රැවිලා ඔන්න ඉතේ අම්මා ඉතේ පැටවුණු ඉන්න මේ ගුහාව ළඟට ඇවිල්ලා කියනවලු මේ කබල්ලා යාළුවා අනේ ඉතේ යාළුවේ මං අද ගෙදර යනකොට රෑ වෙනවා මට ගෙදර යන්න විදිහක් නැහැ මට ඔයාගේ ගේ ටිකක් දෙන්නකෝ මේ අද රෑ එළි වෙනකන් ඉන්න කියලා ඔන්න මේ කබල්ලා යාළුවා මේ ඉතේ අම්මගේ මේ යාගේ ගේ ඉල්ලුවාලු ඉතින් මේ ඉතේ අම්මට දුක හිතිලා එහෙනම් මම්මගේ පැටවුනුත් එක්ක අනේ අද විතරක් ඔයාට එලි මේ පැටවුනුත් එක්ක මේ ගහ එළියට වෙලා ඉන්න ඔයා එහෙනම් මගේ ගේ ඇතුලේ අද දවසේ ඉන්න කියලා ඊට පස්සේ ඔන්න ඉතේ අම්මා මේ ගුහාවෙන් එළියට ගිහිල්ලා ඔන්න දැන් මේ එයා ගහක් ළඟ ඉන්නවලු දැන් කබල්ලා යාළුවා මේ ගුහාව ඇතුළට ඔන්න ගියාලු
ඔන්න ගුහාව ඇතුලේ කබල් යාළුවා ඉන්නවා. දැන් මේ ඉත යාළුවා එහා පැත්තෙන් ඔන්න ඉන්නවා. ඔහොම ඉන්නකොට දැන් මේ එළිය ඔන්න ගහක් ළඟ. දැන් මේ ඉත යාළුවා එළිය ගහක් ළඟ තමයි ඉන්නේ. ඔන්න එළිය ගහක් ළඟට වෙලා ඔන්න ඉන්නකොට ඔන්න ගහක් යටට වෙලා ඉත අම්මා පැටවුනුත් එක්ක ඉන්නවා. දැන් මේ කබල්ලෑ යාළුවා මෙයාගේ ගුහාව ඇතුලේ ඉන්නවා. ඊට පස්සේ දැන් මේ පහුවදා ඉර පායගෙන එනවලු. ඔන්න ඉර පායගෙන එනකොට කබල්ලෑ යාළුවා තාම නිදිලු. ඊට පස්සේ ඉත අම්මා කතා කරාලු කබල්ලෑ යාළුවේ කෝ දැන් මට ගේ දෙන්නකෝ මගේ පැටවුනුත් එක මගේ ගේ ඇතුළට එන්න කියනකොට අනේ මේ කබල්ලේ යාළුවා මොකද කිව්වේ? එයා කැමති වුණේ නැහැ. මෙයා කියනවලු මේ ඔයාගේ නෙමේ මේ ගෙදර මේක මගේ ගෙදර. මං ආයේ මේ ගෙදරින් එළියට යන්නේ නැහැ. මේ ගෙදර මගේ කියලා මේ යාළුවා කියනවලු. එතකොට බලන්නකෝ ඉත්තේ අම්මා එයාගේ පැටවු ටිකත් එක්ක ගුහාවෙන් එළියට ගිහින් එයාගේ ගී මෙයාට දීලා මෙයා රෑ වෙනකන් ගේ ඇතුළට වෙලා සතුටින් නිදාගෙන ඉඳලා ඊට පස්සේ පහුවදා ඉර පායගෙන එනකොට මෙයාට මේ ගේ දෙන්නේ නැහැලු. ඊට පස්සේ ඉත්තේ යාළුවා ඉල්ලනවා දෙන්නේ නැහැ. ඊට පස්සේ ඉත්තේ යාළුවා වෙනම ඔන්න ආයේ ගුහාවක් හොයාගෙන ඒ ගුහාව ඇතුළට ගිහින් පැටවුනුත් එක්ක සතුටින් හිටියලු. මේ කබල්ලෑ යාළුවා හරිම නරක යාළුවෙක් නේද? උවමනා වෙලාවට ඕනදී එයා මේ යාළුවාගෙන් ඉල්ලගත්තු එයාගේ ගෙදර ආයේ පහ දුන්නේ නැහැ නේ? අපි එහෙම පුරුදු වෙන්න හොඳ නැහැ පුතේ. තව යාළුවෙකුගෙන් මොනවා හරි දෙයක් ඉල්ලගත්තුත් අපි ආයෙත් දෙන්න පුරුදු වෙන්න ඕනේ නේ? අපි උදව්වට කවුරු හරි උදව් කරපුවාම ආයේ යාළුවාට කරදර වෙන විදිහට හැසිරීම් තියාගන්න හොඳ නැහැ. ඒව නරක පුරුදු නේද? අපි ওই පන්තියේදී වැඩ කරනකොට මකන කෑල්ලක් දෙන්නකෝ පැන්සලක් දෙන්නකෝ කියලා ඉල්ලගෙන ආයේ බහු බොහොම ස්තුතියි කියලා යාළුවාට දෙන්න දැනගන්න ඕනේ නේද? එතකොට තමයි අපි හොඳ දරුවෝ බවට පත් වෙන්නේ. එහෙනම් මේ කබල්ලෑ යාළුවා වගේ නරක ගති නම් තියාගන්න එපා. ඔන්න ටීචර් මේ චිත්‍රය පාඩ කරලා පෙන්නන්නද ලස්සනට? ඔන්න බලන්නකෝ මේ ඉතේ යාළුවා අඳින්න ඔන්න ඉගෙන ගත්තා. මේ විදිහට කොම්පීට්ටුවක් වගේ ඇඳලා කකුල් හතරක් ඇඳලා කුරු 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 දාල් නහගෙඩි ඇඳලා කඩ ඇඳලා හැදාලා හරිම ලේසි. කබල්ලෑ යාළුවත් ඔන්න ඔහොම ඇඳලා බලන්නකෝ හරි ලේසි. ඔන්න පුතේ ඉතේවයි කබල්ලෑවයි කැලේ යාළුවෝ දෙන්නේ මේ දෙන්න ඔන්න එකට ජීවත් වුණා. ඉතින් මේගොල්ලෝ ওই විදිහට ජීවත් වෙලා ඔන්න කෑම හොයාගෙන ඇවිදගෙන එනකොට ඔන්න මේ ඉතේ යාළුවා මේ කබල්ල යාළුවාට එයාගේ ගේ දෙනවනේ ඉදර ඇවිච්ච නිසා. ඔන්න ටීචර් ගස් පාට කරනවා බලන්න. ඔන්න ඔන්න මේ ගස් ටික ඉක්මනට පාට කරනවා. ඔන්න එතකොට දැන් මේ කබල්ලෑ යාළුවා එයා ඉතේ යාළුවාගේ ගේ ඉල්ලගෙන ආයේ පහු දෙන්නේ නැතුව නේද? ඒ ගේ යාගේ කියලා කිව්වනේ නේද බබුතේ? එහෙම අපි පුරුදු තියාගන්න හොඳ නෑ නේද? කැලේ කුංචි කුංචි පඳුරු තියනවානේ. ඊට පස්සේ මම බලන්න පාඩ කරන විදිහ ටීචර්. ඔන්න මෙයාගේ මම මුලින්ම මේ විදිහට ගුරු පාඩ පාඩ කරනවා. ගුරු පාඩින් ගාන පුතේ. ඔබලා ඉත්තෑ යාළුවෝ දැකලා තියනවාද? ඉත්තෑ යාළුවෝ කන්නේ අනේ කොළ ජාති අහිංසකයි. හරිම අහිංසක සතෙක් ඉත්තෑ කැලේන. අර ගොයි මාමලාගේ වගාවලට ඇවිල්ලා ගොයි මාමලාගේ වගාවේ තියෙන එළවලු ජාති කන්න කැමති. ඒ වුණාට ඉත්තේ යාළුවා හරි අහිංසකයි. ඔන්න ඉත්තේ අම්මා. ඔන්න ඉත්තේ බබාලා. ඉත්තේ පුතාලා දුවලා. ඔන්න ඉත්තේ අම්මගේ පැටව තුන් දෙනා. ඊට පස්සේ
මම්මේ ගසත් පාට කරන්නංකෝ ගුරු පාටින් නේද බලාගෙන ඉන්න කොහොඳට චිත්‍රාමින්න පාට කරන්න ඉගෙන ගන්න පුතේ එතකොට තමයි අපිට ගොඩාක් හැකියාවල් ලැබෙන්නේ අපිට ලස්සනට අත්අකුරු ලියන්න ඈ අපිට ඉගෙන ගන්න පහසුවක් වෙනවා මේ විදිහට චිත්‍ර වලින් අපි නිතරම කතන්දර ගොඩ නඟලා අපි පරිසරයේ දකින්න දේවල් අඳිනකොට අපිට පුළුවන් වෙනවා මේ ලස්සනට අපේ අත හුරු වෙනවනේ ඊට පස්සේ අපිට ඕන දෙයක් කරන්න පුළුවන් හොඳද කම්මැලි නැතුව නිකන් ඉන්න ගමන් මේ වගේ පුංචි පුංචි චිත්‍ර අඳින්න කතන්දරයක කිරියම්බලා ඉන්නවනම් කිරියම්බලාගෙන් අහන්නකෝ මේ වගේ ලස්සන කතන්දර ඒගොල්ලෝ හදලා කියයි ලස්සන කතන්දර දන්නවනේ ඔන්න කබල්ලා යාළුව පාට කරනවා මම ඊට පස්සේ හොඳද බලාගන්නකෝ මේ සත්තු යාළුව ගැන අපි තොරතුරු හොයන්න ඕන පුතේ තොරතුරු හොයලා දැන ඉගෙන ගන්න ඕනේ හා ඒක අපේ දැනුමට ගොඩක් වටිනවා අපි ඉස්කෝලේ යනකොට අපි මේව තොරතුරු ගොඩක් දැනගෙන ඉන්නකොට හරිම අගෙයි අපිට නේද ටීචර් අහනකොට අපි ගොඩක් දේවල් දන්නවනේ නේද සත්තු ගැන කියන්න පුළුවන් අපට නේද ගොඩක් දේවල් ගැන කියන්න පුළුවන් දැනුමක් අපට ලැබෙනවා ඒක නිසා තමයි කියන්නේ තොරතුරු ගොඩාක් හොයන්න ඕනේ සත්තු ගැන පරිසරයේ තියෙන හැම දෙයක් ගැනම අපි හොයලා බලලා ඉගෙන ගන්න ඕනේ පුතේ ඔන්න මේ ගුහාව ගලකින් හැදිලා තියෙනවා කියලා අපි හිතමු ගල්වල තියෙන ගුහාවක් නේ ඊට යාළු වගේ ගේ තමයි මේ ඉල්ලගත්තේ නේද ඊට යාළු වගේ ගේනේ මෙයා ඉල්ලගත්තේ ඒක ඇතුළට වෙලා ඔන්න නීති යාළුවාට ගේ දෙන්නේ නැතුව කබල්ලා යාළුවා මෙන්න පාට කරේ ඊට පස්සේ ඔන්න ඉර පායගෙන එනවා ඉර පායගෙන එනකොට රතු පාටයි නේද අර ටීචර් සිංදුවක් කියලා දුන්නේ හිරු නැඟ එද්දිත් රතු පාටයි හිරු බැස යද්දිත් රතු පාටයි කියලා දුන්නා නේද අහස රතු පාටයි ඔන්න අහස පාට වෙලා එළිය වෙලා අන්න උදේ වෙන්න පටන් අරගෙන ඔන්න බලන්න ලස්සන කතන්දරයක් ගොඩ නැගුවා ලස්සන චිත්‍රයක් ඇන්දා අපි නේද තව ලස්සන කරන්න පුළුවන් ඉතින් ටීචර් ඔන්න මේ ඉත්තයා අම්මා ඉත්තයා බෙටව තොන්නේ ඒ යා ගහක් යටට ගියා කිව්වා ඒ ගහත් ඇන්දා ඔන්න මෙන්න ඉත්තයා යාළුවාගේ ගුහාව කබල්ලා යාළුවා ඉල්ලගෙන එයා ඒක ඇතුලේ ඉන්නවා මං ඔන්න ඔය ටික ඒ යාළුව දෙන්න ඇන්දා ඔන්න ඔයගොල්ලෝ මේව පුංචි කතන්දර ගොඩනගන්න. ඊට පස්සේ මේ වගේ ලස්සන චිත්‍ර අඳින්න. එතකොට ඔයගොල්ලොන්ට ගොඩාක් හැකියාවල් ලැබිලා ඉස්කෝලේ පළවෙනියා වෙන්න පුළුවන් වන්න. හරිද? එහෙනම් ඔන්න කබල්ලා යාළුවාගේ ඉත්තයා යාළුවාගේ කතන්දරෙත් මතක තියාගන්න. අයිබුවන්.